අපගේ භහග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළමුයිෙන් මේ ලක්දිවට වැඩමකොට ප්‍රාතිහාර පාමිින් යං ස්ථානයක වැඩසිතියාද භහග්්‍යතුන්වහන්සේගේ උතුන් නීලවරණ කේෂධාතුන් වහන්සේලා විරාජමානව උතුන් ග්‍රීවාස්තිධාතුන් වහන්සේ විරාජමානව වැඩසටින මියුගුණු මහා සෑරජුන්ට නමස්කාර් වීසාතුසාතුසා මෙ උතුන් සෑරජාණන් වහන්සේට සිසිලස රැගෙනේන අපපගේ භහග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුවන මොහොතේ සෙවන සලසාලූ ජයිසිරී මහබෝධීන් වහන්සේගේ දක්ෂින සාකාබෝධීන් වහන්සේගේ අනුරාධපුර උඩමළුවේ රෝපනියුුණ උතුන් වි්‍යශ්‍රී ජයශ්‍රී මහබෝධීින්න් වහන්සේගේ සාකාවල්ල හටගත් පලයෙන් පැලවුන දෙදිස්ඵල බෝධීන් වහන්සේ විරාජමානෝ වැඩසිටිනවා මේ මියුගුණු සෑය පිහිටි මේ පුුණන්නි බෝමේ. උතුන් දෙදිස්ඵල බෝධීන් වහන්සේට අපගේ නමස්කාරවේවා සාදු සාදුසා ගෞතුම් බුද්ධ සාාසනේ තුනුරුවන් කෙරෙහි අපේ සිත පහදවලා අපිට ශාසනයේ යහපත සලසල දුන්න අපකාගත් කල්්‍යයානමිත්‍ර මාගේ ගුරුදේවෝත්තම පින්වල්ලොකු සාමින් අහන්සේට මියුගුණු මහාසෑ යානු භහවෙන් නිදුක් නිරෝගී දිගා සිරිලබේවාසා එවගේ මේ පිංකමට විශේෂයෙන් ආශිරවාද කරන මේ අවස්ථාවට සසාහභාගිවීමට සිටියත් අද දවස පුරාම යෙදන කටයුතු නිසා වෙහිසට පත්වීම නිසා වැඩම කරන්නට පහසුවනාමියුගුණු මහා වෙහිරට සැදැහැ සිතින් වත් පිළිවෙක් කරන මයියංගන විහාරයේ අතිගෞරෝණීය විහාරාධීපති පින්වත් නායක ස්වාමිපාදයණන් වහන්සේ තිංඒ නායකු ස්වාමීන් වහන්සේගේ ආශිරවාදයෙන් නිසා තමයි. අපට මේ පින්කම කරගන්න ලබෙන්නේ. මියගුණු මහන්සැයි යානු භාවිෙන් නායකු ස්වාමීෙන් වහන්සේ නිදුක් නිරෝගී දිීර්ගාය සලබත්වා කියල පිසාදු කියලා සෙත් පතනවා.ඒවගේම මේ අවස්ථාවට වැඩමකොට වදාල අම්පාර මහමෙවුනාා භවනා සුපී අනුසාසකු සාමීෙන් වහන්සේ වන්න සියඹලංගමුවේ මහින්ද ස්වාමිපාධාණන් වහන්සේ ඒවගේම අපගේ හාරිස්පස්තුයේ සද්දහා විමුක්ත ස්වාමීෙන් වහන්සේ උයන්දන මහමෙ වුනාසපු වේ අනුසාසක ස්වාමීෙන් වහන්සේ වන කුරුණෑග ආනන්ද විජේස්වාමෙන් වහන්සේ මයි අංගන බතලයාය මහමෙවුනාා භාවනාසප්‍රිය අනුසාසක ස්වාමෙන්න් වහන්සේ වන අපගේ බණ්ඩාර ඔල සන්ත දීප ස්වාමෙන් වහන්සේ. ඒවාගේම බුත්තල මහම වුණා භහනාසුපි අනුසාාසක ස්වාමෙන් වහන්සේ වන අපේ ජායල සෝභිතානන්ද ස්වාමින්න් වහන්සේ ඇතුළු ගෞරෝණීය පින්වන්ත ස්වාමෙන් වහන්සේලා මියුගුණු සෑවන්ද නාවසමග මෙහමෝත එකතු වෙනවා. පින්වත් ස්වාමෙන් අහන්සේලා ප්‍රධහන ගඩුතර මහා සංගරත්නයට. නිදුක් නිරෝගී දිගා සිරිවේවා මියවගුණු සෑයේ පිහිටල බේවා. ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි පිංවත් සිල්මෑනිවරුණි ශ්‍රද්ධාවන්ත පංවතුනිි. අද මයි අංගන උතුන් කේෂදාතු මහා සෑයමයගුණු මහා සෑයේ මේ උතුන් පින්කම සංවිධානේලා දායකත්වයේ දරනවා ඕස්ට්‍රේලියාවේ පදිංචි කාලිංග හේරත් මහන්මා එතුමාගේ බිරිඳවන නිරෝෂණීවාපා මහත්මියය දරුවන් වන චේතනී හේරත් දේනිය සහ වෙනුක හේරත් පුතා ඒ පවු කාලිංග මහත්මාගේ පියයාානං ඇතුළු පවුලේ සියල්ලු දෙනා. ඒවාගේම උයන්දන මහමෙවුණනා භවනාසකෝට සම්බන්ධ දායක පිරිසත් පිංකව සඳහ දායකත්තුව දරනවා. තිං වසරක් පාස කාලිංගහ පින්වත් මහත්මා විසින් නොයිෙක් පින්කං ලංකාවේ සිද්ධස්ථානවල සිද්ධ කරනවා. මේ වස්සරේ උතුම් මියවගුණු මහන් සෑරජාණන් වහම්සිගි වන්දනාව මේ විදිහර සිද්ධ කරනු. අද මේ උතුන් පින්වත් අවස්ථාවේ කාරණ දෙ දෙකගට අවධාන යොමුකරනවා මේ ධර්මදේශනාව. එකක් වෙලාවේ හැටියට කෙටියෙන් මියුගුණු සෑවරණනාව මතුම් මියුගුණු මහන්සෑයේ වන්සකතාව සිත් පහදවාගැනමු පිණිස. ඊළඟට අවස්ථාවක් කරගන්නවා මේදවස් වල කවුරුත් නිතර කථාවන්න මාතෘකාවක් තමයි අපේ මිනිස්සු ඉක්මනට මිත්‍යාදුෘෂ්ටිකවීම. ඒ මිත්‍යාදුෘෂ්ටික වෙන්නේ මොකක් නිසාද ඒ පිටිපස්සේ සංසාරගත කරමේ මොකද්ද කියලා විස්තර කරනවා. ඒ විස්තර කරන්නේ කාටවත් නින්දා පහසවීම පිණිස නොවේ. මියගුණු මහ වෙහිෙර වැඳපුූ මේ අහිංසක මිනිස්සුන්ට. මේ බනහාන මිනිස්සුන්ට සංසාරයේ තමන්ගේ හිත මිත්‍යාදුෘෂ්ටියකට නම්පත් නොවේවා. ඒවාගේ මිත්‍යා දුෘෂ්ටියකට පත් වනත් යහපත් අවවාද ඉදිරියේ සත්ති ඉදිරියේ වහා මිත්‍යාදුෘෂ්ටි අත්හරන්න පුළුවන් වනාකාරයේ පුුණ්්‍ය ධරමයක් සකස් කරගන්න හැටි මේ දේශනාවන් කියල දෙේනවා. තින් ඒ නිසා ඒකාද අත්‍යවස්්‍යය මොකදඒක විග්‍රහකරගණය යනකොට මේ සංසාරය කෙනෙක් මිත්‍යා දුෂ්ටික වෙන හේතු සමහරවට දන්නඇතුව ගොඩක් මිනිස්ුවතින් වෙනවා. ඒ පාපකරමේ වුුණොත් එක ආදීනිවේ තමයි මිත්‍යදෘෂ්ටික වෙනවා වහ මිත්‍ය අදදුෂ්ටි අත්තාරෙන්න්න බැරු යනවා. කොච්චර යහපත් බනැහැවවත් ඉක්මනට පහදින්නේ බණටනෙවෙයි මොකක් හරි විගඩමක්කිවූත් හිත පටස් ගල පහදනු. මිත්‍යාදුෘෂ්ටිට හිත පහ දෙෙනවා. පිටිපස් සංසාර තමම්ම කරපු කර්ම විපාකයක් තියෙනවා. අපි ඒක දේශනාව අවසාන කතා කරනවා. මේ තමයි අපගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලක්දරන ධරමත්වීපයක් කරවීම පෙනෙස බුද්ධානු භාවේ පැතිරවීමට සුදුසුම භෝහමිය විදිහට තෝරප බෝමය බුදුවැසින් දැකපු භෝමිය මේ මෙයගුණු බෝමියය මහි කතට අංගනයක් බඳු වූහෙන් මයුගුණ කියනවා මහි අංගනය කියනවා. මේක තියෙනවා යොදුම් ගණනාවක තැනි තලාවත් තියෙනවා කඳුල්ලින් වට වෙලා. ලංකා දරණනි තලේ මිඳුලක් වගේ කියනවා මේ මයි අංගන. ඔබට ඇතට කියාම ඔය පාරෝල්වල යනකුට ඔබට පෙනෙයි වටේනම කඳුවලින් වට වෙල්ලා මෙැන්ද තැමි තලාවක් වගේ. මේ ඉඩක් තියෙනවා. මහි කතට අංගනය බඳු. මියුගුණෙහිමා වෙහෙර සෑදූ. ඉතින් මෙදා මේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ දෙම මියුගුණු සැයි මූලික විස්තරෝබ දන්න නිසා මං කෙටියේ මතක් වෙන්න සිහි කරන්න. තිං ලෝතුරා තතාගත බුදුරජාණන් වහන්සේ ලෝකී පහළ වෙන කාලේ ලංකාවෝ මනුස්සාවාසයක් වෙලා තිබ්බි නෑ. ඒකන මම දහරණ සාකී බුද්ධ දේශනාවෙන්ම විස්තර කරන්න. දැ මේ ලෝක ඉශසල්ලාම හැදෙනකොට ඔබ අග්ග්‍ය සූත්‍රයේ කියවල තියෙනවන මේ ලෝකි ඉස්සලාව මිනිස්සු බිහිවෙන ප්‍රදේශ තියෙනවා. ඉතුට ඒ ප්‍රදේශවල තම මිනිසු ජීවත්තයෙන්නේ. මිනිසු මේ ලෝකයේ එක ප්‍රදේශවල ජීවත්වෙන වගේම යක්ෂයන් මේ පෘතුවයේ යංයම් ප්‍රදේශවලට අරක්ගන්නවා එක යාලගේ ප්‍රදේශ නාංගයන් රකුසං අරක්ගන්නවා ඒ ප්‍රදේශවලට මේ ලෝකයේ හැදේගෙනෙනකොට මේ පෘතුයේ මනුස්සාවාසේ හැදෙනකොට මිනිස්සු විතරන් නෙවෙයි මේක පහළ වෙන්නේ. සතා සිවපාවෝ පහළ වෙනවා. දැන් හිතන්නකෝ මේ පෘතුවයේ ඉස්සල්ලාම ජීවීන් විතියට මනුස්සයෝ පහළ වෙනකොට මේ ජලයේ මාලුවන් පහල වෙන. එතුර මාළුවන්ගේ මාළුවන් අරක්ගත්ත භූමිය වෙන්න ජලය. ඒවාගේ එකඒක ස්ථානවල එකේක සත්තුයෝ බිහිවෙනවා. ඉතකොට මේ පෘතුවේ තියෙන සෑම භූමි භාගයක්ම මනුස්්‍යයාට සුදුසු ආකාරයෙන් නෑ. ති ඒවාගේ මනුස්සයන් බිහි මනුසයන්්‍ර එක දිගට වාසය කරන්න බැරිවිදිහයට යකුන් අරක්ගත්ත මේ භූමියක් විදියට තමයි මේ ලංකාව කියන දූපද තිබ්බේ. බුද්ධ ාසනවල මේ දූපතට එක වරදීපකිව්වා ඕජදීපකිව්වා මණ්ඩ දීපකිව්වා. එතකුට ඒවාගේ එකක නංවලින් හැඳරනුවා. අපි බුදුරජාණන් වහන්සේ පෙරුම්පුරණ සංසාරයේ පන්සය පනස ජාතක පොතගත්තොත් මේ ලංකාව ගැන අවස්ථා දෙක දුනක විස්තරයක්ත්තේන. ඇැබැයි කවදාවල් උපතිං ලංකාව ඉපදිල්ලනෑ මේ දූපති මහබෝධි සතයෝ උපතිං ඉපදිල්ලනෑ. විස්තරනෑ. එකදැනක විස්තරයක් තියෙනවා අපේ මහබෝධි සත්‍යය ආකාශං යන අස්වෙක් වෙලා සුද්දුූපාඩ වලාහක අස්වයක් වෙලයා හිමාලය ඉපදුන. තවටේ අස්වයා විශෝල ජවයකින්. ආකාසිෙන් තැන්වල මේ පෘතුවයේ සහැරිසරනවා එතකොට දැකල තියෙනවා මේ තම්බ පන්න කියන දූපතේ මේ දූපතේ ස්වංජාත හැල් හැදිලා ඉබේම හටගන්න වීවරක හැදිල තියෙනු ඉතිං අර අස්වය ගොඩා කැමැතිවුුණ මේ දූපතියෙන් තිය තියෙන ඇල් හාල් කන්න එතකොට අර වලාහර කස්වයා කැන අපේ මහබෝධි සත්වයෝ හිමාල ඉන්ද එෙනවකි නොම මේ දූපතට එතකොට ඒ විස්තරයේ විස්තර කරනුට අපි බුදුරජණන් වහන්සේ වදාළ පින්වත් මහනෙනි ඔය තම්බ පන්නේ දූපත යක්ෂයන්ග භූමියන් ඔය භූමියයේ වැඩ්ඩිපුරමින්න්නේ යක්ෂණයෝ ඒ භූමියේ වැඩ්ඩිපුරම මායාකාරය යක්ෂණයෝඉන්නේ යකුන් එවා සිරීෂ වස්තු කියලා පුරාණයක්ෂ රාජධානයක් තිබ්බා. මේ විස්තරයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ මහවන්සෙන්නෙවෙයි. බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දූපතේ වෙරලාසන්නට වඩ යකින්ෝ හක්මං කර කරඉන්නවා කියනවා ඒ මුොහුදේ තියෙන නැව් ඒ පැත්තට සේුදු වනකා ඒ යක්ෂණියන්ගේ ඇස්වලට නැව් දැක්කොත් ඒ යක්ක්ෂණියන්ගේ ඉරිදිියෙන් නැව් නිකම්ම මේ දූපතට ඇදෙනවා දුරේ නැව් මේ තම්බපන්නයට මේ දූපදර ලංගුණාට පස්සේ ඒ ලංකාවේ දුමේ දූපතියඉන්න යක්ෂණියෝ මනුස්ස ස්වරූපෙන් වස්ුමාරු කරන්න ඒ වලාහකස්ස ජාතකයේ තියෙනවා එයාල ඉක්මනට ගම්මාන මවනොවා කියයනු සුනකෝ බල්ලෝ බැල්ලලියවු මවනොවා කියේනු. ඊට පස්සේ දරුවන් කිහිලි ගන්නග නෑම වෙරලායිනට එෙනවා කියනු තින් මට ඒ විස්තරී කියනු මතක් වොනේ විජේකුමාරයා ලංකාවට එනකොට ඒ විදදිහටුමයි වනේ. එ ජාතකතාව තියනවා බල්ලෝ බැල්ලියවු මවනොවා කියේනවා. මේ ගමක් විදිහයට පේෙන්ල. ඊද පාසේ නැවෝ සේන්දූනාට පස්සේ අර දරු පැට්ටු කිහිලි ගන්නගන අර බවලත්තුටික මනුස්වේස මවාගනර යක්ෂෙනියෝ අර නැව් පැත්ත හැංගිල බලාඉන්නවා කියන බය වෙලා වගේ. එතවුර අරාය නැවෙන් එළියට එනවා ඔයාල කෞුද දුරු මේයාල කියනේනවා අපි මේී රටේඉන්න මිනිස්සු. අපි මිනිස්සු නැව්නැගල ගියා අවුරුදු තුනක් තාවමාරය නෑ අපි හිතුවේ ඔයාල එයාලද කියලා එතවට අර නැව්වලන මිනිසුන්ට ඥාන නෑ කියනවා මුන් කොහොමද අපි භාසාාව කතා කරන්න කිය ඒ ඥානය නෑ කියනවා විජයකුමාරයට ඥානයේ තිබ්බා අර වෙස්මාරෝ කරගෙන හිටපු ගෑනු කෙන එන්න රාජකුමාරය කියනකුට විජයකුමාරය හිතුවා මේ ගෑන කොහොමද මන් රජකුමාරයෙක් කියලදන්න එත නින් තමයි විජයකුමාර බේරීච්චතයන. එතකොට අර දූප මේ නැවින් අප මිනිස්සුන් හොයා ගන්න බැරෝනා මේ උන් කොහොමද අපේ පාසාව කතා කරන්න. ඉතින් ඒ මිනිස්සු මුලා වුණා මුලා වෙලා අර අර අයත්තෙක් කතාක හොඳට කණ්ඩ බොන්්ඩ දුන්නා ඔයි යක්ක්ෂණය ගොඩාක් කාමමාසක්තයි. එතකොට ඒ දේශනාවට අනුව වලාහකස්ස ජාතකේට අනුව එයාල්ල කරන්න අරායට කතා කල දුක්දේන විලිකෙල් අපේ මනුස්්‍යයෝ දැන් හොදු බිහි ලෞරදු තුනක් ආ එන පාටන් නෑ. ඉදුුරේ මිනිස්සුන්ට හිතෙන්න්නෙවත් නෑ කියෙනනවර ඔඩුක්වෙ ඉන්නන ළමයි අවුරුද්ද දෙ ළමයි අවුරුදු දෙකේ ළමයි ඉන්නවා. අරමිනිස්සුන්න හිතෙන්නෑ මිනිියලගී ලෞරුදු තුනයි නම් මොන්ඩු කොමොද. ඉල්ලමජාව කියලා. ඊට පැස්සේ ඒ හේතුව තමයි ඒ යක්ෂණියන්ගේ මායාව අරයට හිතෙන්න්න දෙන්න නෑ ඒක ඊට පස්සේ ඒ අඇත්තක පවුල් කනෝ පවුල් කනෝන්දට ගෙවල් දොරවල් තියනවා පවුල් කනවා නොන්න මිනිස්සු. ඔන්නද මිනිස්සුවටන් ජීවත්වවෙෙන් නඇද්ද මේක ජීවත්වෙන්නවා මේ පවුල් කන්නේෙන් කවද වෙන කල්ද . තව නැවූ මේ පැත්තට තව මිනිස්සු මුහුන් දෙ යන්න මිනිස්සු මේ දූපතට එනකල් අර පිරිමිත්තක පවුල් කනු. එතකුට ඒක අවුරෝද්ධක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් තුනක්වෙන්න පුළුවන් ඒ කාලේ ඒ ජීවත්වෙනෝ ගෙවල් තියෙනවා ගම්මානයනව. ඊද පස්සෙ තව නෑවක්කාවට පස්සේ ඒ මිනිස්සු අරවිදිහටම අල්ලගන්න අතරේ ගෙවල්වලේ ඉන්න සහයාලගේ මේ ය සිරීෂ වස්තුයි ඉන්න මිනිසුටික මායා බලයෙන් ඒ යක්ෂිණියන්ගේ මන්ත්‍ර බලයෙන් ගුහාවල හංඟවු. හංගවලම් දංවැල්වලින් හිරකරන. මායා දංවැල්වලින්. බුදුරජාන් වහන්සේ දේශනකල්. දුොරටදැන් අර මිනිස්සු වෙරලට එනගොටම පවල්කාපපු මිනිසුටික. ඊට ස්සේ අර ිනිස්සුත්තේ කරවිදිට මායාාවෙන් ආය පවුල් කණ්ඩ ගන්න ගුටරඒ යක්ක්ෂණයියෝ එක එක්කිෙනා ගිහිල්ල මේ අර ගුහවල් හංගලයින්න මිනිසු කනම්. මේ කට දෙපැත්තෙන් ලේ වැැක්කෙරෙනවා කිනවේ යක්ෂණයන්ගේ මිනිස්සුකණ කොට. අරි ආසයිගනෝ මිනිස්මාන්සේයට දෙරු කාමයත් ඕන මිනිස් මාන්සයත් ඕන ඒ දෙකමිස්ත කරගන්න යාලා. එහනම් දැම්මට කියන්න අර මිනිස්සුන්ගේ මිනිමස් කාල ඇටකෝටු තැන්තැන්වල දැම්මට පස්සේ අවුරු දුද්දහස්ගානක මිනිස්සුන්ගේ ඇයටකටු ලංකාවෙන් හම්වෙන්න පුළුවන්ද බැරි. මේ කියන එක තේර නොනේ මනුස්සාවාසයක් නොවෙනවා කියලා කියන්නේ මිනිසුන්ගෙන් තව පරම්පරාවක් කැදේලා ඒ අයගෙන් තව පරම්පරාවක් කැදිල එහෙම එකදිකට මිනිස්වාසය න්නෑ. නමුන් මිනිස්සු ජීවත්වෙන අරවිදිී මායාවකට හුවෙලා. ලොවතුරා තතාකෙතු බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනනේ ජම්බුද්ධීප වැසි මිනිස්සු පිරිසක් නැවනගලා යද්දී ඔය තම්බ පන්නේයට අහුුණා ඒ තම්බ පන්නේයට අහුවෙලා ඉද ඉද්දී ඒ අර විදිහටම ඒ මිනිසු පවුල් කණ්ඩ ගත්තා. තැනිට ප්‍රධාන යක්ෂණය ප්‍රධාන ඒ වෙළෙන්දා සමඟ පවුල් කෑවා. ට එයා දවසත් දෙකක් පවුල්කාගෙන ඔොහොම රෑ නිදාගෙනන්නකුට යානේ මැනුස්සයට නින්ද ගියට වසේ අර යක්ෂණය රෑ නැගිටලා ගිහිල්ල අර හංගලහිටවෝ මනුසෙක් කෑවා. බුදුරජාන් වහන්සේ වදාලා එ කටෙන්ලේ පෙරුුණ ගෙනවා යක්ෂණ මිනිස් මාන්ස කනකුට දෙපැත්තේ. ඊට පස්සේ මොකදෝනේ ඒ මිනිස් මාන්සේ කාලයේ යක්ෂණ ආයඇවිල්ල මනුස්සුවේසි මවාගෙන අර ඇඳී නිදාගස්තා එයා ැ මේ නැගිතින කොටයි අර නිදාගන්න කොටයි ඒ සෙල්ලවීමෙන් මනුසය නැගිට්ට ඇහැර වුණා ඇහැරිල්ලා මොකක් හරි වනා කියෙලම අට මතකයියා නැගිටල ගියාවාගේ ආයාාවෝ වගේ මෙයා හිමීට මේ පැත්තම් මෙයා ගැගට අතදානකොට අයිස්කුට්ටිය කල්ල නොව අයිස්කුෘට්ටියයක් කල්ලනවාගේ මුළු හරීරෙම සීතලයි එතකොට මෙයාන්ටික පාරම සැකයක් උපදුුණා මේ ඉන්නේ අමනුස්වයවක්ද අපි රැවටුනාවදද කියල සැකයක් පන්න අබු දවසේඳල මෙතෙක් දවසට වෙච්ච දේවල් චිත්‍රපටියෝවාගේ මැවිී මැවි අ සැකේට ගොුණන ගොනුවෙලා මෙයා තීරණය කල් අනි වාරයම ඉන්න මිනිසුනන් නෙවක. දෙ මෙයාර පන්සියක් වෙළෙන්දොටික උදේ එකතුවෙලා එලර කෙත්වලට යන වෙලාවට එකතු වෙලා කතා කරන වෙලාවකිවුව අපි මහාමාරෝක වැටල්ලඉන්නේ. අපි මේේදැම් ඉන්න මිනිසුත්යකනවේ යක්ෂණියෝත්යේක. ඒනිසා අපි මේකෙන් පැනගන්න ඕන කියලා දෙසය පනහ කල්පනා කලා ඇත්ත වෙන්නෙති නැත්තොම්මච්චර මේ මෙහෙම ඉන්න කොහොමද අනේ යාලට තර කරුණ ටික ගොුණ ඕන අපි භාෂාව කොහොමද දන්නේ යාල කියපු විදිහනුව මේ දරු පැටව කොහොමද ඊද පැස්සේ මොකද වනේ දෙසිය පනාකිව්වා බල්ට ඔල්මා දෙද මෙිච්චර ආදරින් සිෙනයසින් අපිට ඇප උපස්ථාන කරන්නේ අපේ ගෑනුව. යක්ෂිණී කියන්න ඕනෙ මුන්ඩ නෙවෙයි අර දඹදිවන්න අපේ ගෑනුන්ට. නිනිසා විකාර කතා නොකර ඊට පල්ල බං කියල දෙශපනා මෑන්කතාව ප්‍රතික්ෂේපග. නමු තරය නැවද නැවත කිව්වා. කියල දැඟයාල්ල කතා කාසාගාජා කරනෝ දැම් මොකක්ද කරන්නේ. අපේ බුදුරජාන් වහසේ දේශනා කරපු ජාද කතාව මේක වලාස්ස ජාතකය ඊර්වස්සේ බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහනනයි එදා බෝධිසත්ව වලාහකාත්වයා ඒ තම්බ පන්නේ දූපතේ සවයංජාත හැල්වී කමින් හිටියමොහොත්තයි. ඒ අස්වයා දන්නවාගේ නො මේ දූපතේ මිනිස්සු කණයක් වු එන්නෝක ඒ අස්වයා හැමදාම ඇැල්වී කාලා එතනනිඳල හඬක් නාගනවා කියනවා කාටහරි බේරෙන්ඩ ඕනිද මඟින් හොදෞ්වාක් ඕනද කියල කෑගානු. අපේ ලෝතුරා තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසංකේය හතරකුත් කල්පලක්ෂයක් මේ ලෝක සත්වයාට හිතත සුව පිණසුමයි කටයුතු කළයි. තිරිසන් සතෙක්වෙලා හිදලත් මේ ලෝක සත්ත්වයන් දුකෙන් එතරකරවන්නමයි කල්පනා කළේ අනතුරෙන් ගලවන්්ඩමයි කල්පනා කළේ එදා වන්දුරේක් වෙලා ඉඳල්ලා තමන්ගේ ඔළුවට ගලකින් ගහපු මනුස්සයාටත් පාරපෙන්නහෝ බෝධිසත්ත්වයන් වහන්සේ අපි ශාස්තරන් වහන්සේ. මේ ලෝක සත්වයාට බොහෝජනයාට හිදසුව පෙනෙස මේ ලෝකයේ පහලවන යංකිසේ මහෝත්තමයක්ේද ඒ අපි සරණගේ අපගේ තතාගිත සම්මාල් සම්බුදුරය ජණන් වහන්සේ. තින් අර වලාහකාස්වය හනවා කෑගාලකන කාටහරි බේරෙන්න්න ඕනේද මගින් උදව්වක් ෝනේද ඉදෝටර කැලෙහිටපුුවයට ඇැහුුණා. ඒ දෙසිය පනහම දුවග නැවිල් අස්වයා වට කරගත් පටකරන කිව් අපි අනතුරක වැටල්ලා අනේ අපිෝ බේරගන්නකෙව්. ඒ මනුස් භාසාාවෙන් අස්වය කතා කළ කතා කල කිව එනං ඔබ ප්‍රදානය මගේ පිටකඩනගන්න අනිත් අය මගේ ලොම් වලිකෙන් අල්ලගන්න අනිත්තා එක්කඉන්න කෙන සරීරයේ ගෑවෙන විදිහයට ඉන්නකවු. දැලේ යස්වයාගේ ඉරදි බලයෙන් ඒ පිරිසොක්කෝ බේරගත්තා. තින් බුදුරජාණන් වහන්සේ වදාලා එදා බේරිලාව පිරිස තමයි ගන අදත බුදු පිරිසේ මේ මහනවෙලලා ඉන්න හා මුන්තරන් වහන්සේ. සංසාරයේ සත්පුරුෂයන්ගේ වචචනයට ඔබගේ වැරදුනතැන් හදාගන්නවන ඒ සත්පුරුෂයන්ගේ පාරය දමයි යන්නෙවයාන. ඒ සත්පුරුෂයන්ගේ වචනට අවනත නැත්තං ඒවා ගණංගන්න නැත්තං වෙන පාරක තමයි යන්න. එතුොරු මම වඒ කතාවතව විස්තර වසිෙන් බුදුරජාන් වන්සේ දේශනා කරපුූ දේශනවතිීනවා. ට මතකැට හමවුණනාවේ ජාතකතා පරිවර්තන විසිවෙනි පොතිීතියනය බළහකස්්‍ය ජාතක බලන්ඩ ම මත්තකින් කියන්නේ කීවීඔය දැංගතුට දැන්සේරනවා අද සමහට ස්කෝලල ඉගෙන ගන්න ලමයිටද මහවාන්සයෙන් මනුසාවාසයක් විජයකුමාරයට කලින් තිබ්බි නෑ කියනවා. නමුත් තවකට්ටයගෙන අවුරු දහදාහක ඇට කටු හැම්බ වුණ නගර තිබ්බා ගේෙවල් තිබ්බ කියල කතාව ඉති විය නොහැකිද. විය හැකි. එඇට කටෝඕන තර අහම්බෙන්ඩ පුළුව බලංගොඩ මානෝකයගේ හම්බ වෙන්න පුළුවන් එකට හේතුුවරක ඊලොස් මේ බලන්න තව ශේද්ධය. බුදුරජාණන් වහන්සේ දෙවැනි වතාවට නාංගදීපයට වැඩලා වැඩේ සුමන කියන දිවිරාජයේ කරක්ගන හිටිය වේලුවනාරාමයට පිටිපස්සේ කිරිපලුගහකට බුදුරජාන් වහන්ස වදා සුමන රෘක්ෂ දේවතාවට දිවරාජය ය රක් ව ගුල්ල ආගෙන ඔබ මාත්‍යක එන්න. තුර බුදුරජාණන් වහන්සේට කුඩයක්ෂේුල් අල්ලගෙන ඔ මයි චිත්‍රවල දැකළ ඇතේ. අර සුමන දිවිරාජය බුදුරජාණන්සතක නාගදීපිට වැැමිණය. තු බුදුරජාණන් වහන්සේ චූලෝදර මහෝදර නාග පිරිස දමනය කරලා ඒ සුමන දිවිරාජයටගෙන ඔබෝ ඒවෘක්ෂය මෙතන රෝපණය කරලා ඔබ මෙතින්න ආරක්සා කරන්. අනේස්වාමිනි මංකොච්චර කැමැත්ෙන්ද දෙවරන්වෙෙරන්නේ. නෑ ඔබ දෙව එෙක්වෙෙන්ඩ පින උපද්දව්වේ මේ දූපතයකයෙන්. ඔබේ දූපතරකෙන්. අනාගතයේ පිින්වන්ත මිනිස්සු මේ භූමී වඳින්න්නේ නවා. බුදු කෙනෙක් සොයාගනයනවා. ඒ වෙනුවෙන් ඔබ මෙකරකින්. ස්වාමිනිි කොහොමද මංගේ පිනෙ පැත්්දී කියනවා දිවිරාජය මේ දූපත යක්ෂයන්ගි දූපතා. ඉස්සර මනුස්වයන්ඩඉන්න බැයි. ඔබ එක්තරා ජම්බුද්ධීපේ වැසියෙක් වෙලා ඔබ නැවනැගිල්ල නැව කැඩිල්ලා ඔබ සේන්ද වනා මේ දූපදට මෙ නාගදීපය ගැන කියන්නේ. එදකොට ඔබ මේ දූපතට සේන්දුවන බව ඔබට ආනතුරක් වෙන බව පසේබුදුරජාණන් වහන්සේ නමං දිවසන් දැක්කා. දැකලේ පසේබුදුරජාණන් වහන්සේ තවත් පසේ බුදුරජාණන් වන්සේල්ල කහිපනමක් සමඟ නාගදීපේට වැඩියයා දානේ පාත්තරයක් අර්ග. උන්නහන්සේලා ඔබ නැව නැවකැඩිලා සේන්දු වෙලා වෙරලට ගාගෙනෙන්න්න ඒ දූපතේ වෙරලෙන් නැගිටලා එනකොට ඔබට පේන දැනක අරහ පසේ බුදුරජාන් වන්සෙල්ල දානනි වලඳ වලඳගට. එබ පසි බුදුරජාන් වන්සල් දානනි වලඳල්ලා පාත්තරයේ පිහින්ඩ කොළවර්ගයක් හොය. එදකට කිරීපලු ගහකින් කොලටිකක් කඩලා දෙනෝ. තුර මට මතකහැටියයට ඒ විස්තර ඒ තිබ්බේ පසේ බුදුරජාණන් වහන්සේල්ලා හෙට් ප්‍රාර්තනා කල්ලා යනු වඩිනෝ ආකාසය. මේක මේ පුරුෂයාට ප්‍රමාණවත්කේල. නමුත් තිික වෙලාවින් මේ පැත්තෙ හැරිලා බලුට යක්ෂයන් ඇවිලා සුළු මහොතකින් ඔහ කාලදැම. ඇැබැ ඔහු එතන යක්ෂයන්ට ගොදුරක් ඕනාන්ට දෙවරං වෙහෙරේ හදන භූමී කිරිපල උරුක්ෂයකට දිවිරාජයෙක් වෙලා ඉපදුනක් සුමනකෙන දිවිරාජය. සොට නාගදීපයේ ඔහු සිටිය බව සේ බුදුරජාන් වහන්සේට උපස්ථාන කරකු බව විස්තරට අටුවා ටීකා සහිතව විස්තර විභාක බලනකොට ඔන්න විවිධහටයි තියෙන් එතනත් විස්තර තියෙනවා මේ ලංකාව ඉස්සර මනුස් අවවාසයන් නොවන බව. ඇබැ මිනිස්සු වනෝ. මිනිස්සු වනෝ ඇවිල්ල ඉන්න බෑ. තපසු බල්ලික වෙළඳ දෙබෑයන්න මේ හර යන්න පුළුවන් වුුණ කේෂ ධාතඋන් වහන්සේලගේ ආනුභාව මෙ දූපතහරහා පස්සේ කාලෙකේය ධර්මයත් අහල දේනවා ත පසු බල්ලික දෙදෙන පස්ස කාලයක මඟ පල් ලබල තියෙන. ඒ විස්තර අපි පස්සෙ කාලෙක දේශනාවකින්ගෙන ගනමුු තව දයනවා ජාතකතාවක මහබෝධි සත්තුවය අකිත්තී තාපසතුමා වෙලා ඉපදිල ඉන්න කාලෙේ මේ ලංකාවේ නාගදීපයට සමීප කර කියල දූපතක දිහාන බලල්ලෙන් වැඩිහිටියක. තු දිහාන බලෙන් වැඩහිටපු ඉරශීන් වහන්සේ ලඟට ඒ දූපතර කවරුත් කිට්ටු නේ නැකෙන. ආය තියනවා එක ජාත කතාවක එක ගුරුලේ ලංකාවේ එක්තරා දූපතට අක්කට ගුරුලෙක් කරක්ගන හිටියක. එත් මනුස්සුරූපමවාගන්න ජම්බුද්ධීපේට නිතර යන ගුරුලෙක්ගගේ විස්තරයක් ජාතකතාව තියෙනවා සම්බ ප්න්නට සමීප දූපතක ඇ ගුරුලු විමානයක් තිබ්බකය. ඔොනොවා දමයි බුදුරජාණන්සගේ ජාතකතාහසරේ ලංකාවගැන විස්තරතියෙන්. තින්මීට කලින් පහල වන බුද්ධ සාාසන වල මේ බුදුරජාණාන්සේල වඩින ගුට ලංකාව මනුසාවාසයක් වී තිබුණා අපි බුදුරජාණ වහන්සි වඩින ගුට ලංකාව මනුස්සාවාසයක් නොවේ. මගනිසාදයක්ත් ඇස්වලින් දකිනකොට ඇස්වලින් බලනකොට මනුස්සෙක් වනුුවී යන තරම්. තේජසක් තියෙන මොහෝ බලවත් යක්ෂිූ මනුස්සමාංස භක්ෂක මනුස්ස මස් කන යක්ෂයෝ මේ දූපතට අරක්්ගෙන හිටිය. වහා හිත විකෘද්ධි කරන්න පොළුවන්. යක්ක්ෂයෝ මේ ලංකාදදීපයට අරග්ගන හිටිය. අධහරම රාගෙන් විෂම ලෝබෙෙන් මේ සත්ත්වයා උමදු කරන්න පොළුවන් යක්ෂේවෝ අරක්්ගෙන හිටිය. ඔය යක්ක්ෂයන්ට මේ ලංකාදදීපය ආපහු පෙනෙන දවසක් එනෝ. ඒ තමයි මේ මිනිස්සුන්ගේ අධහරුම රාගය. විෂම ලෝබේ උච්ච වෙලා යනවා. අධාරම රාගේ විෂම ලෝබේ උච්ච වනාට පස්සේ ඊද සමාන මානසික වන්ටන් අර යක්ෂයන් තුළ තියෙනවා. එදඋට යක්ක්ෂයන්ට මේ දපත පෙනන දවසක්න හැබැ දාට දාාතුන්නන් සෙල්ල පිණුවම් පාලම්. මනුස්‍යයගේ ආරයක්ක්ෂාවට කිසිම්ම දෙයක් නෑ කිසිම දෙයක් නෑ. ජයසිරි හ බෝධීන් වහන්සගේ පරම්පරාවෙන් පැවතගෙනේන එක්ක පත්තරයක් තියෙන බෝධයක් වරණෑ එදාට බුදුරජාණන් වහන්සේගේ රෝපය ප්‍රතිමාවකට අම්බල ඒ රෝපයක්වල් සරුව සම්පූර්ණ වෙදාට නෑ ධාතුන් වහන්සේල් නෑ ස්තූපනෑ ී දවසට ති බදුරජාණන්හන්සේ දැක්කා මේ සෑම බුද්ධසාසනයකම ධර්මත්වීපේවෙන්නේ මේ දූපත. අනාගතයේ දකින්න බුදුරජාණන් වහන්සේ. මේ යක්ක්ෂයං ලංකාවේ යක්ෂ සමාගමට එකතු වෙන දවස දැක්කා පූර්ණෙමා හුම් පෝය දවසට. එදවට ඒසිියල්ලු යක්ක්ෂය තෝරත් යක්ෂ සමාගමට තෝරගත්ත භූමිය තමයි. සඳ අල් එෙන් වට වන මේ තැනිතල භහමිය. එදා උරුවල් දනවවේ උරුවෙල් කාශප දමනයි යේදී සිටිය බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වෙන් නවවෙනි පෝය උදවන දුරුතු පුම්පෝය දවසේ මේ ලංකා දරණතලට වැඩමංකට වදාලා. මේ ආකාසේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි ුතුම් මේයගුණ සෑ අ රංකොත තිබෙන ආකාශය දෙස බලන්න. ඒ උතුම්බූ ආකාශේ වැඩ සිටියක්. යක්ෂයෝ ස්‍රියලු දෙනා යක්ෂ සමාගමකතුව. තින් බුදුරජාණන් වහන්සේ විශාල ගණදුරක් මැව්වා. විශාල සීතලක් මැව්වා. එදකොට ච්චරි ඉර්දි බල සම්පන්න යක්ෂයන්ට අර ගනදුර සීතල කොච්චර භයන කොුුණාද කියනවාන. අත්වල තිබ්ා ආයුද අතහැරීගයා. තම තමන්ගේ ඉරදිබල ඉස්මරණයට පත් නොවීගයා. තිං විශාල බියකට පත්වන ඒ යක්ෂයන් ආකාසේ ඉරමඩලක් වගේ සඳන මඩලක් වගේ රංවන් ග්‍රන්ස්වරූපෙන් පිෙන සිටින මහා ආනුභාව සම්පන්න කෙනෙක් පෙනී ගිය. තින් අරය යක්ක්ෂ පිරිස කෑගහලගෙන අපිව බේරගන්න 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 කිය. දකට බුදුරජාණන් වන්සි වදාලා මට මේ මගේ පත්කඩේ අතුරගන්න තැනක් ඕනවා. මේ මටම සිටෙන්ඩ තැනක් ඕෝන එද උඩේ යක්ක්ෂයන් එක හඩින් කියා හිතෙනවා මේ ම මේ දූපදම ඔබට දෙනවා. අපිුව බේරගන්න මේ දූපදම ඔබට දෙන. තින් තුම් පාරක් උජ්ජායනා කලා සබ්ද කලාා මේ භූමියම දෙන ඔබටකිය. බුදුරජාණන් වහන්සකි පත්කඩේ ආකාශයෙන් විිමට වැත්තුර වුණා. ඒ භූමියය තමයි දැම් උතුම් කිරිසිුදු බබලන මේ උතු මේ ගුණු මහන්සයි තිබෙන තැන. ආකාශයෙන් රංවන් රං හම්සේක් පාත්වෙනවා වගේ රස්මහලා විහිදවාගේ. අපගේ බුදුරජාණන් වහන්සේ පත්කඩේ මත වැඩේට. පත්කඩේ මත වැඩෙහිදල්ලා බුදුරජාණන් වන්සේ ඉරදියක්ක් කළ මේ පත්ඩ දිගෑරෙන් නෝන එතර දිගෑරි 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 යනකොට ලෝදී ගඟක් පෙරලිලයනව වගේ ගිනි ජාලාක් පෙරෙල්ලනෝ වගේ අරයක්ෂයන්න පේනවා. අහසේදලා බාලනකිෙනකට තනිකර ගිනි ොඩක් වගේ පේනවා. දට බදුරජාණන් සිරිදිියයක් කළ මේ පත්කඩේ ඇත්තිරෙද්දී ගස්ගල්වන පරවර්දයට බාධාවක් නොවේවා. මේ දූප දෙඉන්න කිසිදු ප්‍රාණයකොට කිසිදු සතයකොට අඩුමතරමේ යටත් පිරිසිෙන් කු කුරාගෝමියකුට පවා මේ පත්කඩේ හාහයක් නොවේවා. ඒ ලංඟට ධර්මත් දීපයක් කෙරවීම පිණ මනුස්්‍යයාගේ ්‍යනාගත්තයේ දර්ම දීපතක් කිරීම පිණස්ස බාධ නොවන මේ විශාල්ල සැඩයකු හැර අනිත්‍යකොන් ආනයක් නොවේවා. කියල මේ පත්කඩේ දිගෑරිය. ඉර්දයෙන්. මුළු ලංකා දීපේම පත්කඩයෙන් වැහුණා බුදුරජාන් වහන්සේගේ. ඊට පස්සේ. පත්කඩේ දිගෑර ඉදිගෑ තියන්න කොට යක්ෂයන් තව තව පිටිපත්සට කියා පිරිසත් එක්ක. යනකොට මහා මුොහුද අද සුනාමේදී රැල ඉස්සුනිි ඒවාගේ දියමන්ත ප්‍රාකාරයක් වගේ පලින්ගු ප්‍රාකාරයක් වගේ මුොහුදේ රැල් අහසට ඉස්වා. එතුට යකුන්ට ඒ පැත්දැ යන්න බැ. මේ පැත්තිෙන් ඉින්දරක්හෙනෝ අරපැත්ෙන් අහත්සට වගේ පලින්ගු ප්‍රාකාරයක් වගේ මුොහුදේස වෙලා. අපිට බේරෙන්ට තැනක් නැද්දෝග ලෝතුරා තතාගත බුදුරජාන් වන්සි දුටුවා ගිරි පරුවතවලින් ගහන දූපතක් තිබෙනවා සියල්ලූ ආහාරපානයන්ගින් යුක්ත, යකුන්ට ම මේ මේ තම්බපන්නේෙන් ඒ දූපතට ගියා කලා කිසිදු පාඩුවක් නැති. යක්ෂය අන්ට සුවසී වාසය කරන්න පුළුවන් දූපතක් ඉරිදිෙන් බුදුරජාණන් වහන්සේ ඉලංකලා ලංකාවට. ලංකරලා ඉරිදියක් කලා ඒ ලංකාව වටේමින් සියලු යකුන්ට තමන් ළඟතියෙන දූපතක් වගේ බේනම්. එතන කරදරයන්නෑ නිදහසි තියන දූපත අපපේනවා මේක ගිනිගන්නවා පේනවා. එදොරප තමන්ඩ මේදනවා ම අපිට මේක අදෑරල අරගට යාන්ඩ ඇත්තක. එදොටඒ යක්ක්ෂයන්ගේ යක්ක්ෂ සිතිවිල්ෙන්ම බුදුරජාණන් වහන්සේ ඉරිදිිය පෑවා මේ එපා අරකට යන්ට ඇත්තං කියෙල හිතනකොටම මේකින් අතුර දගන ඒක පාලයනවා. තුර පොඩි දරු පැටව් අල්ලගෙන වඩාගෙන හිටපු සියල්ලුම යක්ෂ පෙරිස් අර දූපති පාලෝන එතු රේක සුවදායක දූපදක් අර ජලංකා දූපත ගිලිගන්නවා පේනවා. ඔප්පුූ මේක නම් පේන්ඩවත් එපා කෙල හිතුුණ. ඒම හිතන ගොටම ගිරි්දී වෙන තිබ්බ තැන පීතියන්. ඒ යකුන්ගේ සිතිවිල්ලෙම ඒ කලා. බුදුරජාන් වන්සේක බලෙන් කලේ නෑ. ඔවුන්ටම මේකෙන් අයින් වෙන්න සිතිවිරිි පහලෝනේ ඔවුන්ටමයි ලංකාව පේන එපා කෙලා සිවිරි පාලෝන. යම් දවසක ධාතු පරිනිරවාණය වෙනවද. එදාට ඔවුන්ට මේ දූපද පේනවා. පෙනෙනකට ඒ අයට අපිට මේක අවුරුදු දෙදාස් පන්සීයක් තුන් දහකාර දහක් වුණාට අපිට ඔවුන්ට දවස් දෙක තුනක. ඒ අයට එකපාරම ස්මරණය වෙනවා. අපි හිටපු තැන අන්න අපේ දැන කියලා. ඒකට ඒයාගන්නඩ ඇත්තන්ගෙ හිතනකුට යමෙ. මොන පැලෑන ගහගනෙහිටියත්. මි මනුෂ්‍යයන්ගේ මොලේකින් කරන පැලෑන්නෙක්කින් අවුරුදු දසක ගණනාවක් හතපු ගොඩ නැගිලි එකදවසෙන් බිමට සමතලා කරන්න පුළුවන්ද බැරිද මිනිසුන්ගේ කල්පනාව. අව ගාසාතීරයේ රුෂයානු ඉස්රයිල් යුද්ධයේ්දී පොලෝට සමතලාවන ගොඩබිං ලෙබන නගරය කිලෝමීට්‍ර ගණනාවක් පොලෝට සමතලාවන සිදුවන් ඔ බැස්වලට දැකල තියෙනවාන මනුස්ස මොලයකින් හදන දේවල්වලින් දසක ගණනාවක ගොඩනැගිලි සමතලා කරන්න පුළුවන්නම් ප්‍රාණී නසන්න පුළුවන්නම් අර යක්ෂ බලයකට මේ ලංකාද්‍රීපයේ මනුස්්‍යයන් නැති කරනවා ගෙන තප්පරයට කරන්න පුළුව. ඒ නිසා මේ බුද්ධසාසනයේ පිණිසම පවති දූපතක් තමයි මේ ලංකා දැනනි තල්ේ. තිං ලූතුරා තතාගත බුදුරජාණන් වහන්සේ මහා පරිද්ත කියන පිරිතක් සජ්්‍යහයනා කර කර මේ ලංකා වටා තුංවතාවක් පැදකුණු කල් බව. මහාවන්ස ටීකාව වන්සත්තා අප්‍රකාසන ට්‍රීකාවේ සඳහන්වල්ල තියනු. ඉදි එනිසා දමයි මේ දූපත මෙහෙම රැකෙන්නේ. එතං ඔබ දන්වනං ඉන්දියාවේ කරනු පූජාතියෙනවා යාල දසහේරා පූජාව. යාලා දවස් දහයක් එකේ වූ උරෘත්්ත රැකලාගේක පූජාතියලා බිලිතියලා අ දහවෙනි දවස වෙනකල් පේවෙලා මතුරල මතුරල දහවෙනි දවසේ ලංකාවේ සිටියන් හදලා ගිනිතියනෝ නැසේවාකල්. හැම්ම අවුරුද්ධකම කරනවා. අපි සරණගි බුදුරජාණන් වහන්සේ මහා පරිත්ත නම් පිරිතකින් මේ ලංකාව තුන්වතාවක් පැදකුණකොට ආරක්‍ෂා කළ බව වංසකතාවේ සඳහන් වෙනවා. එනම් මේ මිනිස්සු සැනසිල්ලේ මේම හුලන්ටිකක්වත් නිදින්නේ බුදුරජාණන් වහන්ේ ග්‍යාසිරවාද. ඒ ආසිරවාදය එක ජාති ගැන කවර කත්තා දාගන් ගැන කවරකතාද මේ ආගංජාතිකතා නැති. මේ පක්ෂීන් පවා මේ ප්‍රාණිම් පවා, තිරිසනුම් පවා මේ දූපතේ සැසිල්ලේ ඉන්නවන. සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ ගාසිරවාදී ලැබුණ අයද. ඉතින් පිංවතුන එදා සුමන සමන් දිවිරාජය දෙව් පිරිස පිරිවරාගන මේ භූමී බුදුරජාන් වන්සේට නමස්කාර කරමින් සිටියක්. ඉදින් බුදුරජාණන් වහන්සේ මේ භූමිය එලන ලද පත්කඩේ මත වැඩහින්ද. සුමන සමන් නිරරිදදුන්ටත් දවරුන්ට දර්ුමේ දේශනා කළා. ඒ ධර්රුමය සවනය කරපු බොහෝ කාලයක් පිරිසුදු ජීවිතයක් ගතකරපු, සුමන සමන්දිවී රාජය ඒ ධර්මය ඉංමනින් වටහ ගත්තා. යමංක් හේතු ඔන් නිසා හටගන්නවාද හේතු නැතිවීමේ නැතිවී යන බව ඒ දහංනැස පහල කරගත්තා. සදරාපායි වැටිවැටි යන සංසාර ගමනින් සදරාපාය නිදහස්ස වනාා. ගණන් කරන්න බැරි උපත් ඉතියෙන සංසාරගත සත්වයාට අපිට ගණන් කරන්න බැරිතරන් අපි සසරෙන් නිදාත්සුනැත්තං හිපදෙනවා. තමන්ගි ජීවිතය ආත්ම භව හතකට ගෙටි කර ගත්තා සුමන සමන්දිවිරාජය ශෝතාපන්න පල්ලේට පත්ව වන. ඒ සෝතාපන්න පලේට පත්ව වන කෙනාට මේ ඉරහඳ වෙනස් වෙලාගියත් මහපොලෝ පැලීගි ිරී ගියත්. ඒ හිතේ හටගත්තා වූ ශ්‍රද්ධාව ඒ සෝතාපන්න ශ්‍රාවකයගේ හිතෙන් වෙනස් වෙන්නේ. තින් බුදුරජාණන් වහන්සේ ඉදිරේ නමස්කාරකරපු සුමන සමන්දිවිරාජය. ඉල්ලා හිටියයාශ භහග්‍යතුන් නංශ වෙනුවෙන් පුදන්න වඳින්න දෙයක්. බුදුරජාණන් වහන්සේ ශ්‍රහස්තේ රංවං රං ශ්‍රීහස්තේ නීලවරණ කේෂ දහතුම් පිරිමැද කේස් ධාතව අන්සෙල්ලම් මිටක් ඒ සුමන සමන් දිවිරාජයට ලබාදුුන්. දෙව්මිනිසුන් සාධකාර දෙෙද්දි නිල්ලුවන් රැශ්වහි දෙන කේෂ දහතවන් වහන්සේලා රංකරඩුවේ වැඩසිටිද්දී බුදුරජාණහන්සේ ආකාශෙන් වැඩම කළ. මේ භූමි ඊබස්සේ රංරුවන් මිනිමුතු සත්තුරුවන් කන්දක් ගොඩ ගැව්ුවම බුදුරජාන් වහන්සේ වැඩහිට බපුතෑන. ගඩ ගහලා ඒ රංකරඩුව ර් මේ සදදුරුවන් මත දැබවා. මැනි ගොඩක්කොට දැබවා. මේ සෑය ගැනවම් මේ කියා. ඊද පස්සේ නීලවරණ නීලවරණ මානිික්කයකින් සෑය වැැහුව කියේනවා. ඒ කරඩුව වැැහුව කියේනව දිව්‍ය මානිික්කයකින් ඒ සෑය වටප්‍රමාණ්‍ය රියන් විෂයකත්ති බකනවා මැනිම රව්ම. ඉදාඉඳල්ලා යමෙක් බුදුන් සරණගියාද දහම් සරණගයාාද සංගුන්ස්වරණ ගියාද. තෙරුවන් සරණගිය දෙවියන්ගේ යම්පිරුවරක්වේද ඒ සියලු දෙනා දිවිය සුවන්දිී මලින් ගනිින් මේ උතුම් කේෂදාාතු මහා සැෑය වඳමින් පුදමින්වාසය කළා. අපගේ ලෝතුරා තතාගත සම්මාන් සම්බුදුරජාණන් වහන්සේ පෙරෙනවම් පෑ මොහොතේ සඳුන්දර සෑයි උතුන් දේහේ දැවුණ. ඒ දේහේ දැවෙන වෙලාවෙ ගොඩාක් රහතාන් වහන්සේලා මම ඔය වන්සත්තා අප්‍රකාශනය දැක්කේ ගොඩා ග්‍රහතාන් වහන්සේලා චිත්තකේ පැදගුණු කරකරකේ නොහිටී. චිත්තකේ බැදගුණු කරකරකේ නොහිටී. එදවුට අර දේහේ දැ ගිනි ජාලා වාකාසට විහිදෙද්දී මහා ඉරිදිිමන්. සාරිබුද්ධ මහරහතන් වහන්සේගේ ශිීෂ්‍ය සරභූ කියනු මහරහතන් වහන්සේ. දොටවා බුදුරජාණන් වහන්සකි ධාතුන් වන්සේලා බෙදිබෙදී යනවා ගිනි ජාලාව ඇතුළි. උනාාන්සේ ඉරිදිහෙන් ගිෙනජාලාවටය ඉරිදිම අත ඇතුල් කරවලා. බුදුරජාණන් වන්සකි ග්‍රීවා ධාතුවන් වහන්සේ මේ මේ බෙල්ලි තියෙන ග්‍රීවා ධාතුන් වහන්සේ ඉරිදියෙන් අරගන නමන්ගේ ශිශෂ්‍ය රහතන් වහන්සේල් සමඟ ආකාශෙන් වැඩම කලා. වැඩම කරලා මේ උතුන් නීලමානි්‍යමය සෑය උඩට ඔසවලා කේසධාතු කරඩුවේ ග්‍රීවාධාතුන් වහන්සිේ තැම්පක් කලා මේ උතු සෑ රහතන් වන්ස. පළමෙන් දෙවියෙක් සෑයර් ධාතු තැන්පක් කළ දෙව්‍යමානික්කයෙන් සෑය කලා. එදවට ස භාග්‍යතුන්වහන්සගේ සඳුන්දර සය නෙවෙඩක් කල මෙහි ධදුන් වන්සෙල්ලා දැන්පත්වය. ඊඩබස්සේ සරභූ මහරහතන් වහන්සේගේ ශිශෂ්‍යෝ දෙනමක් හිටිය සීවලී සහ සුමනය කියල සාමනයේ ර රහතන් වන්සල දෙනම. සාරිපුත්තු මහරහතන් වන්සගේ සිිත්‍යයානු ශිෂ්‍ය පරම්පරාව. ඒ සීවලී මහරහතන් වවහන්සේ සුමන මහරහතන් වහන්සේත්. ඉරිදිෙන් වැඩියක් ගෙනවා නාංගලෝකයට නාගලෝකයේ තියෙන මේදවරණ ප්‍රාසානයක් නාගලෝකයෙන් ගෙනල්ලා රියන් දොළහක් කුසට උස වෙන විදියට අර මැනික් සෑය වැැහුවක් කියෙනවා නාගලෝකයේ පාසානේ තුොට සෑයක් වහලා තව සෑයක් කරන එකට තමයි කංචුක සෑය කරකයන් ඒකට තමයි කං්චුකයර කෙරකයන් ඒකට තමයි කංචුකගේ කියන වචනය දෙන්නේ දැන් වන්සකතාවක හෝ එම නතන් අතිහා ඉතිහාස කතාවකෝ මේ අපි රංවන් වස්තරයක් පූජාකරණයක කංචුකයේ කියල එෙමන මිනිස්වා අහනුව කංචුක පූජා කිරීමේ ආනිසන් සමකක්ද කියය. මමනන් දන්නෑ. මොක ද ඒ වචනය ඒ විදිරම නැති නිසා. නමුත් භහග්‍ය තුන් වහන්සේගේ රංවන් රංශ්‍රී දේහයට. රම්පටියක් සේ, රම්සලුවක්ෂේ මේ පූජා කරනද. අපි අදදව්‍යවාරෙන් ඒ කංචුක පූජාව භාග්‍යතුන් වහන්සේට රම්සලූ පූජා කිරීමේ පිනේ නොවා. ඒ විදිර තමයි එක විස්තර කරන්න වෙන්නේ. ඊඩ පෑසසේ එදවන් එතකොටත් දෙවියන් බමවදන දැන් ආයයි පිරිසක්ෂය වඳන්න එක තෝන නාංග පිරේස. සුමන සමන් දිවිරාජයගේ බොහෝ පිරිසින්ව නිසයවල් වන්දින රකින. ොද ඔුන් උරුමයක් හිතාගත්තා ගැන ඔවුන්ට සතුටුදායක දෙයක් වුණා හමන්ගේ ලෝකෙන් ගෙනාපු පාර්සානයකින් චෑය හදපුය. ඊට පශ්‍ය මොකද වනේ ඔන්න දැන් මේ මහා වනය මැද ගංගා වයිනි මෙහා පැත්ති මහවෙලිගංඟ මෙ උතුන් සෑය රැස්විහිදී වීදීතියෙන්. එතකොට දේවානම් පේතිස්ස රජතුමාගේ මල්ලි මහනාග නැතම් උද්ද චූලාභය මහරජ්ජුරෝ මේ රෝහණට ආවා. තුරු රෝහණ ඇවිල්ල රෝහුණේ රාජ්‍ය පහිටවනකොට පිහිටවන අතරේ මිහිඳු මහරහතාන් වහන්සේ තමන්ගේ ශිශ්‍ය පිරිසට කියා හිතය භාං්‍යතුන් වහන්සේගේ ග්‍රීවාධාතුගේ සධාතු සෑය රහුණේතිය. ඔබ ඒෑසුරු කරගෙන මේ වාසය කරන්න ඕන කියලා මිහිඳදු මහරහතන් වහන්සේ සමන්ග සංග පිරිස මෙහිත්තේ වැඩමේව්. මේ ග්‍රීවාධාතු මහන් සෑය මිනිසුන්ගේ වන්දනාවට ලක්කිරීම පළමුම කරන්නේ අපගේ අනුබුදු මිහිදු මහරහතන්වා. එක මහවන්සේ පවතියෙනවා අනුබුදු මිහින්දු මහරහතන් වහන්සේ ග්‍රීවාධාතු සෑය පිහිටිව්වා කියර. මිහිඳදු මහරාහතන් වහන්සේ තමයි මේ සැය විස්තර කියන්නේ. ඊර් වේ ද್දධ ೂලාබේ රජතු මාටන් පණිවිඩියගියා මහාවනේ සංගයා නිතර වඳිනබදන එක්තරා ස්තුූපಯතින. තු ಉද್ද ೂලාබේ රජ್රු මොකදමේ ಪම් පෝයදාට නිල් රශ්මිදහරා විහිදවන ඇතුම් කොජ්ජනාදකොට දනගසන මල්್වලින් නිතර විසිරී පැතිරී පවතින රෑට හේවිසිනාදය ඇහෙන. පිරිත්තාන් ඇහෙන වනේ, අත් බූද ස්තූපය කුමක්ද. ගජ්ජුරු සොයා ගෙනාව. වැැස්වහි දෙන කේශදාාතු ගිරිවා දහතු සෑය දැකලා. කාලවරණ පාශානයෙන් රියන්තිහාක් සටන මනුස්ව පාසානයෙන් ස්තූපේ වහලා උසට හදන. එදාඳල මිනිස්සූම මේ භූමිය වටකර ගත්තා. වඳින්න ගත්තපු දැන්න ගත්තා. ඊ පස දුටුගැමනු මහරජ්ජුරෝ යුද්ධේ ආරම්භ කළේ මහවැල්ලි ගඟ සේනාවය ගුඩ කරග. එතවර මෙහින් යුද්ධේ මෙහින්දව පටන්ගාත්ත. පටන්ගන්නකොටම රජතුමාට ආරංචනා රැස්වහි දෙන උතුන් ස්ථූපයක් වන මිනිස්සු වඳන පුද. යුද්ධේට යන සේනාවෙන් පිරිසක් මේ සෑ පති සංස්කරන කරන කටයුතුවට. දොට උද්ද චූලාබේ රජතුමාගින් අර කලින් සෑහදලා අවරදු ගණනාවක් ගිහිල්ල. දුುಟුගැමනු රජ්ජරුව මුල්್ಲෙලා රතුපාට ගඩොලෙන් රියං අසූකොසට ග්‍රීවාධාතු කේෂදාාතු මියගුණු සැයහැද. දෙවිවරුන්ගේ අතිින් මහා රහද ඔන් වහන්සේ ලගයාතින්. රජවරුන්ගේ අතින් ඉදුවන පිදූන් ලැබූ මෙවතුන් ග්‍රීවාධාත්තු කිීසිධාතු සැයට නොමස්කාරවේවා. එවුතුන් සෑයතම යද මල්මාලාවෙයි නානාාවරණ සලුවලින් ඒවාගේම පුුංකලසෙන් නොයෙක් පිරිකරවලින් අෂ්ටපාන සෙසුපානවලින්. ඒවාගේම භාග්්‍යිතුන් වහන්සේගේ රංවං පත්කඩේ සිහිකොට එවතුම් පිරිකරවලින් ධර්මාසනය මුතුකු ඩෙවලින් සේසත්වලින්. නොවීක් පූජාාවංගෙන් පිදුං ලබමේ මෙවුතුන් සෑරජාණන් වහන්සේ අදෝපට වන්දනාකර ගණටල බොනක්. කුයි තරං වාසනාවක්ද. දෙං ඔය විදිට තමයි මේ ගුණු මහවේර ඊට පස්සේ. අස්සේ කාලෙ කාය දැන් ඔය කතාාවන්න ගුට සෑය කී ගමනක් හැදුණාද තුන්ගමන ධාතර ගමනන් සුමන සබන් දෙවියන් හදපු සෑය සරබූ මාරහතන් වහන්සේ ඉරදිහෙන් කළ සෑය ඕ මහිදුු මාරහතන් වහන්සේගේ කාලේ උද්ධ චූලාබේ රජ්ජරුව කරපු සෑය ඊළඟට දොටගැමුණු මා රජ්ජරෝ කරපිතුර වන්සකතාවලින් හතරා ඊට අමදරවය අස්සේ කාලෙක රජවරු නො මේ කාලවලදි සෑයි ප්‍රති සංස්කරණය කරලා දේනො. එදදස් නවසිේ හතලෙස් ගණන්වල ගරාවැටනු මේ සෑය නැවතපති සංස්කරණය කරන්න යද්දී මුදනේ මතු වඋක් මන මතකව වච්චනේ ගජභා නිධානය කියලා. ගජබා රජ්ජුරුව මේ සෑයේ කරපු ධාතු නිධානයක් කම්බුුණන මුදුණේ. ටේ රජවරුත් හදලා. ඒ ධාතුන නිධානයේ මුදුනේ. ඒ කරඩුවක සර්වැච්ඥ ධාතුන් වහන්සේල්ලා ඉද්දා සෙකසිය දාහත් නමක් වැඩේදලවෙන. එතුුණු මේ සෑය කොයි තරන්නම් ඒ කාලවල මකද තමන් සෑයක් කරනගුට ධාතුන්න්නන්සෙලා තැන්පයි කරල දම ඉගරන්න. දැන් අද වඋනත් අපි පුරාණ සෑයක් අලුතින් ප්‍රතිශංස්කරණය කරනගොට ඒ සෑය කොත්ඵලඳන්නේ අප ඉද්ධාද දැන්පයි කරලන්න ආන්න ඒවාගේ. මේ උතුම් මේගුණු මහන් සෑය. අපගේ ශාස්තුරන් වහන්සේගේ ගන්ධකුටියයයි. ඉදිං මේ බුදුරජාණන් වහන්සේ දැකබලාගෙන ශරීපවාද පත් මේ වඳින්ට පැමිණෙන්ට සුදු සූතුම්මයගුණු සෑයේ මල්ුවේ තමයි ඔබාද මේ දහම් ශ්‍රරවණය කරන්න. තිං ඔබට අද මේ විදියට වන්දනමාන කර ගන්නවා සනවල් ලැබුණන. තින් මේ ලංකා දරන්නේි තල එපදිලා. මයි අංගනේවත් වන්දනා නොකරපු මිනිස්ව ඉන්නවා. තින් මොකක් කරන්නද. අර ගෙවල්වල මනිසුත්තක ගමී මිනිස්සුත් එකම රාන්්ඩුඇවි එවුන් එක්කම බැඳිල්ලා එවුන් එක්කම පෙම් කෙලලා ඒ ගමේම දරුවත් බිහි කල්ලා ඒ ගමේමි ඉඩන්ටික මගේ මගේ කිය ලල්ලගන ඔය ගමේම මැරිල්ලා ඔය ගමේමත් ඉපදෙනවා පෙරරිත භූතවෙලා. තින් පොඩ්ඩක් කොයල් ලින් නිිඳේඉන්න ගෙම්බවගේ එක දැනක කැරගෙන් නැතුව ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුන් ධාර්තු ස්තූප මයි යංගරන් නාගදීපන් සොලොස්මස්ථාන අෂ්ටඵලබෝධී දෙතිස්ඵලබෝධී මේ සිද්ධස්ථානවාදීන්න. සිරිපාකමල් සුමන සමන් සුරින්දු නිතරවාඳින්න සිරිපාකමල වඳන්න සමංගිරට යන්ද ඒකයි මේ ළමා ලපට ඉන්ඩ කියන්නේ. පූජාජ පූජනයානං කරන්න ෆිදයුතු තැන් වැදීයුතු තැන් වඳින්න ඉතුපු්‍ර පතිරූපදේ සෙහැදෙනවා. ඔයාලගේ ජීවිදේ යහපත් පැත්තට ගන්න පරිසර හැදෙනවා. එතකට පතිරූප දේශවාසයක් හැදුුනොල් පුබ්බේචකත්ත පdala්ඥතා දරුව නිඋබලග හැංගිලතින පින්තියෙනෝ මමත් ඉස්කෝලි යන කාලෙ මේ බනදංඇහිෙන් නැතිකාලෙ මමත් ඔයාල වගේම තමයි ඉස්කෝලේ හඒ කරමුණු තියාගෙන අපි තිගෙනගත්තේ. නමු දේකාලේ අපි දැනගෙනෙ හිටියනෑ මටක් කසාාවතත්දරාගන්න පිනක් තියෙනවා කියල්. අපිටත් මනුස්්‍යයෙකුට බණපදයක් කියලලා මනුස්්‍යයක හිතේ ගින්දරක් නිවන් ඉක් තියෙනවා කියලා ෆිස්කෝල යන කාලෙ දැනගහි තියෙනෑ. ඉතුරේ පින් කියනෙව හැංගි ලදයෙන්නේ. යම් දවසක පූජාච පූජනයානන් කරනවදද. එදාට පතිරූප දේශවාසය හැදනවා, පතිරූප දේශවාසය හැදුනොත් පුබ්බේච කතපුං්ඥතා පැරණි පින් එන වඩට. පැරණි පිං ආපු එකේ වාසය තමයි අත්ත සම්මා පනිදේශ තමන්ට වැරදිච්ච තැන් හදදාගන්න පුළුවන්. අරිි පැත්තට ගන්න පුුවන් වෙන. දැන් අපිට තියන ප්‍රශ්නය තමයි අපගේ අපට වැරදිෙන දැන් හදාගන්න බෑ. වැරදිෙනවා වැඩි ඉහ කියන්නේ පෙරපින් ඉශ්මතු එන්න. පෙරපින් ඉශ්මාතු වෙන්න්න ඇත්තේ පදිරූප දේශවාසය හැදෙන්නෑ. පතිරූප දේශවාසය හැදෙන් ඇත්ති පූජාජ පූජනයන් නැතිනිසා. මනිස්සු පතිරූප දශවාසය කියළ කියන්නේෙ සෑයක් බෝධියයක්තිීනව නම් පතිරප දේශවා සෝජ මේ මයි අංගනේ පවා මයි අගනයේ සෑය පේන තැනක මනුස්්‍යෙක්කන්න වන අසපපුරුස ආසරෙන් සත්පුරුෂය දන්නේත් නැති දකිී න්නත් නැති හොඳ මිනිස්සුන් බැන බැන बබ. ඊළඟට ඔයවාගේ නන්නත්තාර වෙලායින්න අස මේ මයි අංගනේ සෑය වඳින් න්නෙත්නෑ පුද න්නේෙත්න ඒ මනුස්්‍යයාට පදිරූප දේශවාසය අද්‍යීනවාද නෑ යාල් ෙල්ල ොයාලා නුස්්‍යය වෙලා ගෙවල් ලිපදිල්ලා ඔයාල මනුස ෙදරකින්දල ොයාලයි කටීම කියවෙනනේ අපේ ගෙදර අපායක් වගේ කියලා. ඔයාල්ලටම කියීවෙන අනිති මනුස්ස ගෙදරක්නෙන. තුට මනුස්ස ගෙදරක් වුණනාට ඔයාලාමේ කකාපායක් කරගන. ඒර්වාස කියනවා මේ ගෙදරන්න පෙරේද හැත්තක් කියය. තුර ගෙදර නිකම් පෙරේත විමානයක් කරගෙන. එක පාහිරෙන් වේක ඇත්තරමක පෙරේද ලෝකයන්නෙවේ ඉන් මනිස්සුම් මේක පෙරේත ලෝකයක් කරගන. අවගේනවා මේ තිරිතන්නුත් එක බෑගයල. දුරු ගෙදර නිකම්ම තිරිසල් ලෝකයක් කරගැන. එහෙනම් ඒක තේරෙනවනේද තමන් ඉන්න දැන පතිරූපදේශ වාසයක් කරගන්නේ තමන්ගේ මනසත්්‍ය එක්ක. අසත්පුරු ශසරයෙන් දුරුගන සත්පුරු සආසරයට ලංවෙලාන පිදීයුත්තම් පුදනවන මූලික මංගල කාරණත් වන පෙරු නට පස්සේ ඔහුට පතිරූප දේශ වාසෝච. තකට තමයි පැරණි පිම් මතුවේෙන් එනිසා දේ පුතේ පෙන්වතුනී ඔලට කරදරය කංකටලු දුක් වැඩීනම් ඉක්මනට පොදන දේවල් කරන්න අටමස්ථාන සොලොස් මස්ථාන මදිීන්න මේගුණු මහන්සෑය වඳින්න්න සියවතාවකටත් වැඩිය මේගුණු සය වදින්. සිරීපාද කන්ද මුදනට යන් ඒවර තව තබා බුදුරජාන් වන්සේ සොයා ගැන. කරදේ වලල්ෙෙන් එ මොහොදෙ ඒ යන්න නාගදී ප දදු. බදුරජාණන් වහන්සේ සිද්ධස්ථාන වන්දින්. කැලනී ගංගාවක් එතර වෙලා යන්න බුදුරජාන් වන් සොයාග වනේ වන වදුලේ ගම්මානෑතුළේ නඟර ඇතුළේ දුරෑතක තියෙන සිද්ධස්ථාන සොයාගෙන යන්න. මේ ජීවිතයේ පූජාජ පූජනයා නම් පිංග්‍රැස් වෙනවා යම් දවසක බුදුරජාණන් වහන්සේ නමක් ලෝක පහලවෙන්න කාලේක පරුවතයක් මුඳුනේ ඔයාල හිටියත්. මුොහුඳින් එයා එහා ඔයාලා හිටියත්. ගගෙන් එඒහා පැත්ත හිටියත් කොයි හරි ඇතක ගම්මානයක කැලේක හිටියත් ඔබ බුදුරජාණන් වන්සසිගේ බුදසට පෙනෙනවා. මග්නිසාදයත් පරුවත මුදුනේ බුදුරජාණන් වහන්සි සස්ොයාගෙන ගිහිල්ල තියෙනනවා මුහන්දෙින් ඒහා බුදුරජාන් වහන්සේ ස්ොයාගැෙන ගිල්ල තියෙනවා. ගංගාවලින් එ හා බුදුරජාන් වන්සසි ස්ොයාගැන ගිල්ලතියෙනවා. ඇත ප්‍රදේශවල ඈත දුර බැහරතැන්වල බුදුරජාණන් වන්සේත් සොයාගෙන ගිල්ලතිේෙන. ජීවිතයේ අධිශ්චානයක් ගන්න දූඒපූතයි ම අපි මැරෙන්න කලින් මේ සිද්ධස්ථාන වැඳ පුදාගන්නවාකය. පිටරටවල්වොල ගියාට පසු මේවනෑ. ඒත් මේ රටට එන මනුස්්‍යයන්න්න අපිට පුළුවන් බුදුරජාණන් වන්සගේ සිරිපාකමලවන්දවන්න. බුදුරජාණන් වහන්සගේ මියුගුණු සෑයවන්දනා කරවන්න. අටමස්ථාන සොල සුමස්ථාන අෂ්ට පලබෝධී දෙතිස් පලබෝධී ගලපාත ශ්‍රීව් මහා කක්ශ්්‍යප දළදාවහන්සේ ශ්‍රී අංගුල් මල් මහා ස්තූපය, දළදාවහන්සේ ල්චේර්වීල කුයි තරන්නන් සිද්ධස්ථාන තියෙනවාද වන්දවල එමිනිසුන්ගේ සංසාරක දුග්ගිනිි නිවල යවන්ඩ. තිං අනීත් අය ගැෙන කවරකතා වනක් අනිත් අයි කිසේවුුණක් තමන්ගේ ගින්දරාරි නිවාගන්න මෙවා වැදවැඳ. කරදරයි කරදරයිකි කියා ඉන්න ඇතුව ඔය යසට මළගෙවල්ලල යන්නේ මගුල්ගෙවල්ලල යන්නේ පිල්ලපාලි වලට ඇසට යන්නේ නෙහිව එකේ බුදුරජාණන් වහන්සේට වදින් දෙ යන්න බැරිමකු ආර්ථික ප්‍රශන නැතුවන්න වී එදාවෙේ අමාරුවෙන් කනවාබොන බව හැබෑව එවුනට මේ කරදරවලින් අපිටන් නිදහස් වෙන්ට ඕන නේද කවත් මැරුණට පසේ අපි ඉපදෙනවනේද සල්ලි නෑ කියලා ැරුණට පස ඉපද දෙෙන්න්නෑ කෙලකගන්නන්නේෑනේ? ගෙවල් වුල කරදරයි කියල මැරුණට පස ඉපදන්නෑ කෙෙගන්න න්නේෑනේ? නඩු හබතියනව කියලා මැරුණට පස ඉපදන්නෑ කෙෙකන්නේෑනි? තරුුණයි කියලා ඉග ගත්තා කෙල ඉපදෙන්න්නෑ කෙලෙ එකක් නෑනේ? වෙලාවනෑ කියල ඉපදෙන්න්නෑ කෙෙ එකන්නන්නේෑන මැරුුණට පස්ස ඉපදින ලෝගෙට මොනෝදොයාලාරංයන්. මේ තියෙන දුක්කන්දරාවෙන් නිදහස් වෙන්ඩ පරලෝට මොනෝදතිය? ගොඩක් කල්බනා කරන්න නිසා වැෑස්සේ නවා කියලා වැැස්ස හැ බෑව ගංවතුර ගැලලා කරන්න දෙයන්නේ නමුත් වස්ස වැැස්සක් ගංවතුර ගැලුවත් පරලුවක් කියල එකක් තියෙනුවෙන් එනිසා වදුරක්කුඩ දිංහරි බුදුරජාණන් සිට අත්ධිකකුතු කල සාදු කියලවන්දේ සාධ කියලවන්දී එදා ගිනි ගොඩක් මැද මහපොලොෝ පලාගනයක්ද්දි දේවදත්ද සිය ගුණයිම් පින්ං ලකුණන එපිරි මහා කාරුණුකයන් වහංසේ සරණයමී කියල කිෙව්වා. තව කල්ප ලක්ෂයක් ගේ තැන පසී බුදුරජාණන් වහන්සේ නම්බවට පත්වේෙනවා මහා බ්‍රහ්මයක් දනගහල වන්දි නොෙදාට. එදාට දේවදත්වයයා දේවදත්වය කියල අපි කොච්චරද බැන්නත්. ඒ දේවදත්තක කරමය ගෙවිගවී යනවා අපගේ බැනුුවක් බැනුමක් පාසා. නමුත් එදාට සංසාරෙන් අපි නිදහස්සො ඇත්තා. ඒ පසේ බදුරජාන් වන්සේ ළඟ දන්්ඩ නමස්කාර කරන්න වෙනවා මෙ දෙවියම් බමුන්ට. එවැනි ආස්ථාරයක් සිද වයේ කුමක් නිසාද ගිනි ගොඩක් මැද බුදුන්සරණ ගියා ගිනි ගොඩක් මැන්ද බුදුන්සරණ ගිය. එනිසා වතුරක හෝ සුළඟකොහෝ සීතලකොහෝ රස්නය කොහෝ. ගිය ඇතුලේ සිටහෝගේ පිට සිට හෝ බිම හෝ උඩ්ඩ සිටහෝ ඒ සෑම තැනකම ලෝදුරා බුදුරජාණන් වහන් සිටම නමස්කාරවේවා කලහිතන්.